ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට රහව් එමු නැත්තම් මේ රහව් කියන ගහය හත්වෙනි ස්ථානයේ තැන්පත් වුණා මොනවාද බලපෑම් ඔබේ ජීවිතයට ඇති කරන්නේ බලන්න ඔබේ උත්පත්ති කරපු ජන්ම කේන්දරේ ඔබේ රහව් හත්වෙනි තැන්පත් වෙලා ඉන්නවද කියලා මේ රහව් හත්වෙනි තැන්පත් වෙලා ඉන්නවා නම් විශේෂයෙන්ම විවාහ ජීවිතයේ සම්බන්ධව ඔබ ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී කියන්නේ මේ රාහු හත්වැන්නේ තැන්පත් වෙන අයට විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නෙමෙයි. විවාහ ජීවිතයේ තුල යම් යම් ප්‍රශ්න ගැටළු මත ගැටුම් දුරස් වීම ඇති කරනවා. මොනතරම් ජන්මයක බල සම්පන්න උපත්ති කරත් ඔහුගේ රාහු හත්වැන්නේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඔහුට ගැටළු ස්වභාවයක් මතු කරනවා විවාහ ජීවිතයේ තුල. ඒ වගේම තමයි මේ රාහු හත්වැන්නේ ඉන්නකොට ඇති කරන දෙයක් තමයි දුරස් කිරීම. විදේශගත වීම එහෙම නැත්නම් දෙන්න දෙමවලු අතර අවුරුද්දකට දෙකකට හෝ දුරස් කිරීම ඇති කරනවා. ඒ නිසා විවාහයට ඔබේ කේන්දරේ රාහු හත්වැන්නේ ඉන්නවා නම් රාහු හත්වැන්නේම ඉන්න කේන්දරයක් එහෙම නැත්නම් රවි හෝ කුජ හත්වැන්නේ ඉන්න ජන්මයක සුබදායක වෙනවා. හැබැයි මේ රාහු හත්වැන්නේ ඉඳලා ඔබේ කේන්දරේ තුන්වැන්නේ හෝ එහෙම නැත්නම් 11වැන්නේ බලගතු ගුරු තැන්පත් වෙලා ඉන්නවා නම් මේ රාහුගෙන් එන අපල එහෙම නැත්නම් විපත් කරදර මෙල්ල වෙලා යනවා. හොඳට මතක තබා ගත යුතුයි රාහව ඔබේ කේන්දරේ හත්වැන්නේ පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඔබේ විවාහ ස්ථානයේ විවාහකාරක සිකුරු ඔබේ හඳහනේ දුර්වල වෙලා ඉන්නවා. අනිවාර්යෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබේ මොනවා හෝ ඇති කරගන්නා වූ අනවස්ස ගැටලුවක් නිසා ඔබේ විවාහ ජීවිතය අවුල් කරන එහෙම නැත්නම් කඩා කප්පල් කරන්න ප්‍රශ්න මත ගැටුම් ඇති කරන්න සහ නීතිමය පැති ඇති කරන්න හේතුවක් වෙනවා. ඒක නිසා ඔබේ හඳහනේ රාහු හතේ ඉන්නවා නම් ඔබේ පෞලි ජ්‍යොතිෂ ඒ ලක්ෂණ වලට ඇති කරනවා. දැන් මේ දවස් වල රාහු ගමන් කරනවා උසුඹ ලග්නේ ලග්නෙම රාහු ගමන් කරනවා. ඒ කියන්නේ උසුඹ ලග්නෙන් උප්පත්ති කරපු ජන්මයේ රාහු ලග්නෙද උච්චික ලග්නෙන් උප්පත්ති කරන ජන්මයේ රාහු හත්වැන්නේද ගමන් කරනවා. එහෙනම් ඔබ විවාහ වෙච්ච එක නම් ඔබේ සම්බන්ධතාවල යෙදෙන කෙනෙක් නම් විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙක් නම් ඔබට මේ යන කාල පරිච්ඡේදය ඔන්න ඔය කියන ගැටළු මතු කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ නිසා මේ රාහු හරියට නිවැරදිව ඔබේ හඳහනේ හත්වැන්නේ ඉන්න ආකාරය අවබෝධ කරගෙන කටයුතු කරගත්තොත් විවාහයට සුදුසු කෙනෙක් සොයාගත්තොත් ඔබට ගැටළු ඇති කරන්නේ නැතුව ඔබේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා.